අපි මේ ඔස්ටියෝආතරයිටිස් තත්ත්වය ගැන කතා කරේ එතෙන්දී අපිට බෙහෙත් වලින් හොඳ කරගන්න පුළුවන් කිව්වා එන්නත් භාවිතයෙන් හොඳ කරගන්න පුළුවන් කිව්වා සහ සත්කමක් ගැන සඳහන් කරපු නිසා මොකද්ද මේ දනිස ආදේශක සත්කම කියලා කියන්නේ ඔව් පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ කවිෂ අපිට හොඳ කරගන්න බෑ ඇත්තටම ඒ කියන්නේ මේක දනිසන්දි ඔස්ටියෝආතරයිටිස් ගත්තොත් ඖෂධව සහ එන්නත් මගින් හොඳ කරන්න බෑ ඒ කියන්නේ ඒක නිට්ටවට සුව කරනව නෙවෙයි අපි කරන්නේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම සහ රෝගය තව අදියරක් ඉස්සරහට යාම කල් දා ගන්නවා. ඒ කියන්නේ අපි තව කාලයක් ගන්නවා රෝගියෙකුට මේක අවසාන අදියර. ඒ කියන්නේ අවසාන අදියර මං කියවා දනිසන්දි බද්ධ කිරීමේ සත්කමක් කියලා. ඒ දනිසන්දි බද්ධ කිරීමේ සත්කමට යන කාලය පරක්කු කර ගැනීම තමයි අතරම අපි මේ එන්නත් මගින් ඖෂධ මාර්ග මගින් කරන්නේ. අවසානයේදී ශල්‍ය කර්මය ගැන සඳහන් කරමු. ඔව් ශල්‍ය කර්මය ගැන කතා කරොත් ශල්‍ය කර්මය ගැන කතා කරොත් මම ඉස්සලා කිව්වා දනිසන්දියක් හැදිලා තියෙන්නේ අර මං කියවා මිනිස්කස් සහ කාටිලේජ් කියලා පටකයකින් එතකොට මේ අපි දනිසන්දි බද්ධ කිරීමකදී කරන්නේ මේ කාටිලේජ් සහ පටක සහ යම් කිසි මිලිමීටර් දෙකක විතර බෝන් ප්‍රමාණයක් කියන්නේ අස්ථි ප්‍රමාණයක් ඉවත් කරලා අපි මේ වගේ අපි ෆීම බෝන් එකට කොබල් ක්‍රෝමියම් වලින් සාදාගත්ත ඉම්ප්ලාන්ට් එකක් තියෙනවා මේක ආදේශ කරනවා ඒ වගේම අපි මං කියවා ටිබියා බෝන් ටිබියා අස්තියට ටයිටේනියම් වලින් හැදිච්ච ඉම්ප්ලාන්ට් එකක් තියෙනවා एक आदेश नहीं करना एवगे मैं सुधुपाटर तीन पोलिए तेली संकट है मेकिंग हेदिच मे इम्प्लांट इम्प्लांट करना मे मे इम्प्लांट निशा धनी संधि सा मूकरान चलन परासी वेडी करवाती है एवगे मैं रोगी कुट सहन काल अवृद दहायद पहालो तत्र काल कैक्कुम नतु वेदना वक् नतु इन अवस्था वक् लभ एवगे गत्त धनी संधि बद्ध किरी में सत्कम गत्त ලෝකෙස් තියෙන සාර්ථකම සත්කම අපි ගත්තොත් ඒ කියන්නේ අවුරුද්දකට දනිසන්දි බද්ධ කිරීමේ සත්කම් ගත්තොත් කවිෂා අවුරුද්දකට මිලියන 10ක ප්‍රමාණයක් දනිසන්දි බද්ධ කරනවා ඉතින් මේක ඇත්තටම සංකූලතාව ගත්තොත් සංකූලතාව අඩුම සත්කම තමයි දනිසන්දි බද්ධ කිරීමේ සත්කම කියන්නේ